සුබ දවසක් හැම කෙනෙකුටම. අද අපි නෙක්ස්ට් නියුරෝසර්ජරි වලින් කතා කරන්නේ මේ කොඳුවැට පෙළට පිළිකාවක් පැතිරලා තියෙනකොට ඒක හඳුනාගත්තයින් පස්සේ අපි කොයි විදිහේ ප්‍රතිකාරද කරන්න පුළුවන් කියලා. අපි හිතුවොත් මේ පිළිකාව කොඳුවැට පුරාම පැතිරලා තියෙනවා කියලා. ඒ කියන්නේ එක ස්ථානයක නෙවෙයි, තැන් දෙකක නෙවෙයි, තුනක නෙවෙයි, දිගටම තියෙනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවලදී අස්ථි බිඳ යෑමේ අවදානමක් නැත්නම්, එවත් නැත්නම් ස්නායු තෙරපීමේ අවදානමක් නැත්නම් එවන් පිළිකා තත්ත්වයන් සඳහා කොඳුවැට පෙළේ ශල්‍ය කර්මයක් කරනවට වඩා සුදුසු දේ වෙන්නේ පිළිකා මර්ධනය කිරීමේ මූලධර්ම වලට අනුව ඖෂධ හෝ රේඩියේෂන් ප්‍රතිකාරය මගින් මේ පිළිකා ප්‍රචාරය වීමට එරෙහිව කටයුතු කිරීමට. මම එහෙම කියන්නේ ඒ ස්ථාන ගණනාවක පිළිකාව තියෙනකොට ඒවාට ශල්‍ය කර්ම කිරීම මගින් ඒවා ඉවත් කිරීමේ හැකියාවක් කොඳුවැට පෙළේ නැහැ. නමුත් පිළිකාව නිසා යම්කිසි එක ස්ථානයක හෝ තැන් දෙක කොඳුවැට බිඳීමක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි දන්නවා කොඳුවැට පෙළ ඇන දාලා අපිට හයි කරන්නට පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙන්න මේකේ තියෙන්නේ මේ බෙල්ල ගත්තොත් මේ විදිහ හිස් කබල සහ බෙල්ල අතරේ තියෙනවා නම් මේ ඇන දාලා මේ විදිහ ශක්තිමත්ව සවිකිරීම මගින් ඒ කොඳුවැට පෙළේ පිළිකාව තියෙන කොටස නිසා අස්ථාවර වෙච්ච කොඳුවැට පෙළ ශක්තිමත් කරන්නට අපිට පුළුවන්. මේක බෙල්ලට විතරක් නෙවෙයි කොඳුවැට පෙළේ පහළ කොටස් වලටත් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් තෙරපීම තියෙන කොටසේ අස්ථි ඉවත් කරන්න, ස්නායු වටේ තද වෙලා තියෙන පටක ඒ ගෙඩිය ඉවත් කරන්න. නමුත් අපි දන්නවා අන්වීක්ෂ මට්ටමින් කොච්චර අපි මේ ගෙඩිය අයින් කරත් ඉතුරු වීමක් තියෙනවා. ඉතින් මේ නිසා අපේ ශල්‍ය කර්මයෙන් පස්සේ රෝගියාව ඇවිද්දවන්න පුළුවන් එදාම. ඊට පස්සේ ශාරීරික ක්‍රියාකාරකම් ගන්නට පුළුවන්. නමුත් රෝගය පාලනය කිරීම සඳහා කළ යුතු පිළිකා ප්‍රතිකාර හැකි ඉක්මනින් ආරම්භ කරන්නට ඕනේ. ඒ කියන්නේ සති දෙකක් ගිය ගමන්ම ශල්‍ය කර්මයෙන් මේ පිළිකා ප්‍රතිකාර පටන් ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව හැම කෙනෙක්ම මතක තබා ගැනීම ඉතාම වැදගත්.